අදවසේදී මේ සෝපානය තමයි මන්ත්‍රීවරුන් දනසලහකරුන් ඇතුළු මන්ත්‍රීවරුන් 12 දෙනෙකු විනාඩි 25ක් පමණ හිර වෙලා හිටියේ. ඉතින් මන්ත්‍රීතුමා මොන වගේ භයානක අත්දැකීමක්ද ඔබතුමා මුහුණ දුන්නේ? ඇත්තටම ඒකත් එක භයානක කමකට වැඩිය වෙනත් අපූර්ව ආකාරයක අත්දැකීමක් තිබුණේ. අජිත් විහාරයේ මන්ත්‍රීතුමා රෙන්න අනිත් සියලුම දෙනා විපක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරු. ඇතුලේ අවකාලික වින්දනයක් ලැබුවා මේ අනුව සලසුන් කරලා අන්දයක් වළක්වාගෙන සනාහ කරන එකක් දෝ කියලා කිරිකිරි මේ ඉදු කරගෙන අපි දෙවතාවක් මුතාවක් දුරකටින් කතා කරලත් ඒට අදාළ ප්‍රතිචාරයක් ලැබෙනකොට පරමක බියක් අපේ සමහර මන්ත්‍රීන් අතර මේ ඇති වුණා. ඉතින් කොළඹ දිස්ත්‍රික්ක නියෝජනය කරන විපක්ෂයේ දෙගමම් පිළ මන්ත්‍රීතුමා ඇරෙන්න ඔක්කොම මේක ඇතුලේ. ඒතකොට මේක උදේක කුමන්ත්‍රණයක්ද කියලා අනික් පැත්තෙන් දැක්කා. මේ පාර්ලිමේන්තු ඉතිහාසයේ මම හිතන පළවෙනි වතාවට මෙමෙනි අත්දැකීමක් මන්ත්‍රීන්ට ලැබුණේ පාර්ලිමේන්තු ඇතුළේ. ඉතිවිසෝ ගාතාව කියන තරම් මන්ත්‍රීන් බය වෙලා හිටියද? නෑ, ඇත්තටම ඒක එක්තරා මන්ත්‍රීවරෙක් බය වීම නිසා මේ විමල් විරංශ මන්ත්‍රීතුමා ඉතිවිසෝ ගාතාව කියන්න මට ගත්තා. ඒක බය වීම නිසා කිව්වා නෙමෙයි. ආ බයෙන් බගල ඉතිවිසෝ ගාතාව කියන්න මට ගත්තා. ඒක උනේ. දැන් ඔබතුමාලා ඒකට දැන් මේ විදුලි සෝපානේ භාවිත කරන්නේ නැද්ද? පඩිපෙළෙන්ද ගමන් කරන්නේ? තාවකාලිකව අතිතොල තියෙනවා. අතිතොල තියෙනවා. සහ මේ 6 දිනකට සීමා කරලා තියෙනවා සාමාජික සීමා. අපි දොස් දෙනෙක් හිටියනේ. ඒක උනේ. හරි කොහොමද සිද්ධවත්? ඔකේ. සාමාන්‍ය විදුලි සෝපානයක ගෙන යා හැකි බර ප්‍රමාණය වැඩි වෙනවා නම් අනතුරු අඟවන සීනුවක් නාද. ඒ සීනුව නාද වෙන්නෙත් නෑ, ලයිට් පත් වෙන්නෙත් නෑ. මේ සෝපානේ සම්පූර්ණ මරවුණා. අපි දොස් දෙනෙක් හිටිය නිසා අර හදිසි අවස්ථාවකදී උපදෙස් දීපුවා නම් බිම වාඩි වෙන පුළුවන් කමක් තිබුණේ නෑ. එක්කෙනාගේ කරුඩ එක්කෙනාට තමයි වාඩි වෙන්න පුළුවන්. අපි දොස් දෙනෙක් හිටියා. මේක ඉතින් භයානක තත්ත්වයක්. අද පාර්ලිමේන්තුව තුළ හැම පැත්තකින්ම මන්ත්‍රුන මාර්ගයක් තියෙනවා වගේ ලිෆ්ට් එක යන එකත් මාර්ගයක් කින්දා අපි දෙන්න මේ වෙලාවේ සාමාන්‍ය පඩිපෙළ භාවිත කරනවා. ඊට පස්සේ ලිෆ්ට් එක පාවිච්චි කරන්නේ නැහැ. මොකද අකාලේ මැරෙන්න බැරි හින්දා. මේ පාර්ලිමේන්තුව මන්ත්‍රුන මාර්ගය. අපි නෝ බන්දුල ගුණ හරිතන මන්ත්‍රීතුමා මේ පඩිපෙළින් ගමන් කරනවා අපිට පේනවා. මොකද දැන් වඩිපිලින් අලුතෙන් යන්නේ මොකද? අද තමයි සංසාර ගමනේ පළවෙනි වතාවට මරණ බය දැනෙන ආකාරයට ඔසවණීක සිරකරුවන් බවට පත් වුණා. කොළඹ දිස්ත්‍රික්කයේ හිටපු අපේ පැත්තේ උදේ ගම්මන් පිළහැර අනිත් සියලුම මන්ත්‍රීවරු හිටියා. අලුත්ම කට්ටියකට තමයි අවස්ථාව ලබා ගන්න තිබුණේ. හරියටම හරි ගියා. මේ ගම්මන් පිළ මන්ත්‍රීතුමාගේ කුමන්ත්‍රණයක්ද? අනේ නෑ, ඒ නීලා උදාවිහිංස කිය මොකක් කරන්නද? මේ සෝපානය පල්ලෙහාටම වැටුණා නම් කොන්ක්‍රීට් එක ඇතුළට ගියා නම් එතන විශාල ඡේද වාචකයක් තමයි සිද්ධ වෙන්න තියෙන්නේ. දැන් මේ පිළිබඳව යම් කිසි ආකාරයක සහතිකයක් ලැබුණ තුරු ඔබතුමාලා හැමදාම පඩිපෙළේද ගමන් කරන්නේ? පඩිපෙළේ ගමන් කිරීම කොහොමද ශරීර සෞඛ්‍ය